්‍රී ලංකාවේ අටවෙනි ජනාධිපති ගෝටාබය රාජ පක්ස මහතා දුරේෙන් ඉල්ලා අස්සනාා වි්‍යවස්ථාවට අනුකූලව ලබන සතියේ පාලිමේන්තුව රැස්වෙලා නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමට පියවරගන්නවා ඒ කෙටිකාලය තුළ වැඩබාලන ජනාධිපතිවරල් ලෙස තාවකාලිකව කටයුතු කිරීමේ වගකීම මට පැවරිලා තිබෙනවා කෙටි කාලසීමාව තුළ මම හදිසිපීවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යළි දහනම්වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංසෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා දහනමවෙනි සංසෝධනය අම්පූර්ණය යළි ක්‍රියාත්ම කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාලිමේන්තුවට ගෙනනීමට පසුබිම සකස් කිරීමේ වැඩ පිළිවෙල මම ආරම්භ කරා. ලබන සතියේ අලුතෙෙන් පත්වන ජනාධිපතිවරයාට දහනමේනි ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා සංශෝධනය පාලිමේන්තුවට කඩිනමින් ඉදිප්‍රත්කිරීමට අව්‍ය පසුබිම් මේ කෙටි කාලිය තුළ සකස් කරනවා. ඒ වගේම රටේ නීතිය හා සාමය, පිත කිරීමට වහාම පීවර ගන්නවා ශාමකාමී අරගලය කිරීමේ අයිතිය මම සියට සීයක් පිළිගන්නවා නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්ට උත්සාහ කරනවා තවත් කණ්ඩාෑම් ලබන සතියේ පාලිමේන්තුවයේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් දරන්ට සූදානම් වෙන්න බවට වාර්තාාවී තිබෙනවා න්ත්‍රීවරුන්ට ස්වාදීන තම මතය ප්‍රකාශකිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඔවුන්ට පූර්ණාරක්ෂාව සලකනෝ පාලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශකිරීමට කිසිම කණ්ඩායමකට අප කිසි විටක ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ අටපත් කරමින් පැසිස්වාදී ක්‍රමවේදීත් ඔස්සේ රට ගිනිි තැබීමට වෙර ජරණ කණ්ඩාය මින්වා. පාලිමියන්තු අසලදී ආරක්ෂා හමුදාවන්නේ තුවක්කු දෙකක් වැඩියුදක් සමඟ පැහැරගෙන ඇත්තේ වැනි පිරිස්. ඒ වගේම හමුදාවේ සාමාජිකයන් වි්‍යාතර දෙනෙක්ට තුවාල ලබල තියෙනවා. අද දෙදනෙක්ට බරපතල තුවාල ලැබිල තියෙන්නේ. සැබෑ අරගටකරුවන් එවැනි ක්‍රියන් නොකරන බව මගේ විශ්වාසය. ඒත් කැරලිකරුවන් අරගලකරුවන් අතර විශාල වෙනසක්තියනෝ. කැරලිකරුවන්ට නීතිය ඇයටතේ ක්‍රියා කරනෝ. ආරම්භේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පලකරති වෙනෝ. ඒ අය සමග අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. මම, යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. මම කිසිවිට ව්‍යවස්ථාව විරෝධී කටයුත්තකට ඉඩ දෙන්නේ නෑ. අනු බල දෙන්නේ නෑ මම ව්‍යවස්ථාවට පිටිං කටයුතු කරන්නෙත් නෑ. නීතියසාමය හා බිඳ වැටනුවත් එය අපේ ආර්ථිකයට බලපානෝ. ඉන්දන විදුලිය ජලය සැපයි වගේම ආරද්‍රවවය සැපීම බිඳ වැටෙන්ට පුළුවන්. අප සියලු දෙනාම මේ අනුදුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන පොලිස්පදිතුමා සහත්‍රවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත්කල්ල තිබෙනවා. කිසිදු දේශපාලන අතපයවිකින් තොරව නීතියානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදී තිබෙනවා. ස්වර්වපාක්ෂික ආණඩුවක් පීටවීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය ුගිය සඳුදා පැවති පක්ෂණයකට ඇස්වීමේදී අපි අවධානය කලාා. ඒ සඳහා බුදු එකතාවයකට වහාම එලබෙන ලෙස මම පාලිමින්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනෝ. මේ දේශපාලන පක්ෂ බේද ස මතිමතාන්තර පස කලා රටවෙනුවෙන් එකට එක්විය යුතුයි. ඒ නිසා තම තමන්ගේ පුද්ගලි කබිලාශයන් පැත්තකට දමන්න. රටේ අවශ්‍යතාවයන්ට ල් තැන දෙෙන්ට පුද්ගලෑන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන්න සිතන්න. ජීවත්වීමට හා දේශපාලනය කිරීමට රටක් තිබියයුතුයි ඒ නිසා රට ගැන සිතා රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන මෙන් මම සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩ ඇමතිම් ඉල්ලා සිටිනෝ. මුලින්ම මේ ව්‍යාකූල තත්ත්වෙන් රටත් ජනතාවත් බේරාගනිමු. ඊට පසුව ක්ෂ දේශපාලනි වෙත හැරමු. වැඩබල්න ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනං කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහුසි කරනවා. රටකට තියෙන්ටෝන එක කොඩියයි. ජාතික කොඩිය විතරයි. අප ඉදිරියට ය යුත්තේ එක කොඩියක් එක සෙවන ලබමින්. අප. මුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරෙන් සිතන්න දැන් මුළු රටටම නව ප්‍රවේශයකින් නව ගමනක් යෑ මේ පසුුවම සැකසී තිබෙනවා දූෂණයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශ වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා අපේ මවබිම යළිත් ඉලට ඔසවා ඇැබීමේ ඉඩකඩ පුළුල් වී තිබෙනවා උපරරිම ප්‍රෝජනය ගැනීම අප සැමගෙම යුතුකම හා වගකීමයි. ඉතින් අලුත් යුගයක් අලුත් ක්‍රමයක් ආරම්භ කිරීමට අප හැම දෙනාම පූර්ණ ශක්තිය සහ පූර්ණ සහය ලබා දෙමු. පුර වැසියන් ලෙස අපි හැමෝම මේ මල්වට්ටියට අවංකවම අතගහමු. අවසාන වශයෙන් තව දෙයක් සීපත් කරට කැමති. අදට මාස දේකට පමණ කලින් මැයි මාසේ දහතුන්වෙනිදා මම රටවෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. මම මේ බරපද තීරන ගත්තේ මේ රටේ මිලියන විසි දෙක ජනතාව ගැන හිතලා. පාලිමේන්තුව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත්කරනතුරු. ඒ තීරණය වගකීම රටවෙනුවෙන් ඉෂ්ට කරනවා. ඒ තීරණය වගකීම ඉෂ්ට කරන්ට මම ්‍යවස්ථානු කූලව බැඳ සිටිනෝ ස්තුූතියි.